සිහි කල්පනාව සහ පුරුදු කල්පනාව. මෙතනින්ද තමයි දේශනාව පටන් ගන්න. සිහි කල්පනාව නැද්ද කියලා සමහර කට්ටිය අහනවා. ඊපරිද ප්‍රශ්නයක් යොමු කරා කෙනෙක්. මගේ ව්‍යාපාරික ස්ථානයේ හොඳ අවංක සේවකයෙක් ඉන්නවා. ඔහුට කියන දේවල් මතක හිටින් නැති වෙන. ඔහුගේ අතින් සමහරක් වෙලාවට පාඩු සිද්ධ වෙන. ඔහුට කරන වැඩ කියන විදිහට කරන්න බැරි වෙන. නමුත් ඔහුගේ අභ්‍යාජ්‍ය භාවය සහ අවංකත්වය නිසා ඔහුව නිරපාහරින්න බැරි වෙනවා කියලා ඔහු කියනවා. ව්‍යාපාරිකය කියනවා. නමුත් ව්‍යාපාරිකයට ඕන විදිහට අභ්‍යාජ්‍ය අවංක පුද්ගලයෙක් ගෙනියන්න බැරි වෙනවා. ඔවුන් කිසි දෙයක් කනකට ගන්න නැති කට්ටිය වෙනවා. නමුත් අවංක භාවය නිසා ප්‍රතික්ෂේප කරන්න බැරි වෙනවා. අවංක සේවකෙක් මුණ ගැහුණෙන් පස්සේ ඔහුව කොහොම හරි තමන්ගේ ව්‍යාපාරයට අනුකූලව නිර්මාණය කරගන්න හාම්පුතා උත්සාහ කරන හේතුව සේවකයාගේ තියෙන අවංකකම අව්‍යාජ්‍ය භාවය වටින නිසා වෙනවා. එක ව්‍යාපාරිකයෙක් කියනවා මං කියන දේවල් මතක හිටින්නේ නැහැ. සමහරක් වෙලාවට ලාච්චුවේ සල්ලි පවා අතුරුදහන් වෙන වෙලාවල් තියෙනවා. ඔහුගේ වර්ධින් සිද්ධ වෙන දෙයක් නොවෙනවා. ඔහුට සිහි කල්පනාව නැති නිසායි කියලා ඔහු කියනවා. ඒ සේවකයාට සිහි කල්පනාව පුරුදු කල්පනාව නිතරම වැඩපල කරන්න වෙනවා. සිහි කල්පනාව තියෙන්නේ රහතන් වහන්සේලට වෙන. දෙමව්පියෝ, වැඩිහිටියෝ, ගුරුවරු, යාළුවෝ, හාම්පුතාලා මිනිස්සුන්ගෙන් ප්‍රශ්න කරනවා. උඹලට සිහි කල්පනාවක් නැද්ද කියලා. සිහි කල්පනා තියෙන්නේ සිහියත් එක්ක වෙනවා. ඒක ආර්යයන් වහන්සේලට තියෙන කල්පනාවක් වෙන. පුරුදු කල්පනාව කියලා කිව්වොත් වඩාත් නිවැරදි වෙනවා. පුරුද්ද කල්පනාවටගෙන එය වැඩ කරගෙන ඒ පුරුද්ද කරගෙන යෑමෙන් යම් ව්‍යාපාරයක් දියුණුව කරා යෑමට හැකියාව තියෙනවා. සිහි කල්පනාව හාම්පුතාට තිබිය යුතු වෙනවා. පුරුදු කල්පනාව මුළු ලෝක සත්‍යයටම තියෙන එකක් වෙනවා. පුරුදු කල්පනා සිහිය නැතුව පුරුද්දෙන් වැඩ කරන එකක් තියෙනවා. ඒක ඇතුලේ කල්පනාව තියෙනවා. කෙටියෙන් ගත්තත් මෙහෙම කියන්න පුළුවන් හැකියාව තියෙනවා. කෙනෙක් මුලින්දත් මදින්නේ සිහි කල්පනාවෙන් වෙනවා කුඩා කාලේදී. ඊට පස්සේ දත් මදින්නේ පුරුදු කල්පනාවෙන් වෙනවා. කෙනෙක් ඇවිදින්නේ මුලින් සිහි කල්පනාවෙන් වෙනවා. ඊට පස්සේ ඇවිදින්නේ පුරුදු කල්පනාවෙන් වෙනවා. මුලින් පත්කන්නේ නලලේ ඉඳලා නහයේ කටේ නිකටේ බත් උලාගට වෙනවා. ඒක සිහි කල්පනාව වෙනවා. කුඩා කාලෙදි තියෙන සිහි කල්පනාව වෙනවා. මේක පුරුදු වුණයින් පස්සේ පුරුදු කල්පනාව බවට පත් වෙනවා. මේ පුරුදු කල්පනාව සසර වෙයි. යලි සියලු වැඩි හිටියෝ එච්ච කට්ටිය පුරුදු කල්පනාවට වැටිච්ච කට්ටිය සිහි කල්පනාව සොයාගත යුතු වෙනවා. කල්පනාව කියලා කියන්නේ බුද්ධ ශේත්‍රයක් වෙනවා. ඒක ගෞතම බුද්ධ ශේත්‍රය වෙනවා. අපි දහවල් කාලයේදී කල්පනා කර කර කල්පනා කර කර ඉන්නේ සිහිය තියාගෙන නෝ. සිහිය තියෙන්නේ ඉන්න තැන පේනවා නම් විතරක් වෙන. සියලු දෙනාට ඉන්න තැන පේන්නේ නැතුව සමහරක් වෙලාවලට බලාගත්තත් ඒ බලාගෙන කල්පනා කරන වෙලාවල් තම තමන්ලාට දකින්නත් පුළුවන් වෙනවා.
ඒ වගේම තම තමන්ලා මේ තැන ඉඳගෙන වැඩපළ කරන. මේකට කියන්නේ පුරුදු කල්පනාව කියලා. පුරුද්ද ඉතිහාසයට අයිති එකක් වෙනවා. කල්පනාවත් තමන්ගේ ගාව තියෙන එකක් නොවෙන. පුරුද්ද නිසා තමන්ගේ ශරීරය මෙතන තියෙනවයි කියලා තේරෙනවා. නමුත් මේ පුරුද්ද නිසා තියෙන ශරීරය තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැත්තම් ඔහුට සිහිය නැති කල්පනාවක් තියෙන කෙනෙක් වෙනවා. සිහියත් එක්ක කල්පනා කරන කට්ටිය මේ ලෝකේ නිර්මාණය විය යුතු වෙනවා. මේ ලෝකේ මිනිසුන්ට ජීවත් වෙන්න පිළිවෙත් දෙකක් දීලා තියෙනවා. එකක් පුරුද්ද වෙනවා, අනිත් එක සිහිය වෙනවා. ලෝකේ මිනිසුන්ට නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ සිහිය වෙන. මෙන්න මේ සිහිය පෙන්වන්න කාලයකට සැරයක් උදුම්බරා මල් ලෝකෙට පෙනෙන. උදුම්බරා මලක් දැකීම ඉතාමත් දුෂ්කර වෙනවා. උදුම්බරා මල් 2016 දිවකේ ලෝකෙ පුරා පිපිගෙන යනවා. සමහරක් රටවල් වලින් උදුම්බරා මල් පිපුණා කියලා කිව්වට, මාධ්‍යට හසු වුණා කියලා කිව්වට, ඒ රටේ විතරක් පිපිච්ච එකක් නොවෙනවා. මුළු ලෝකෙ පුරාම ඒ උදුම්බරා මල් වටේ පිපිගෙන යනවා. මේ උදුම්බරා මල් පිපෙන්නේ සිහි කල්පනාව ලෝකෙට පෙන්වන්න අනුත්තර සම්‍යක් සම්බෝධිය පහළ වුණා කියන පෙර නිමිත්ත වෙන. ඒ වෙනකොට අනුත්තර සම්‍යක් සම්බෝධිය පහළ වෙලා ඉවර වෙනවා. ඊට පස්සේ උදුම්බරා මල් පිපෙනවා. සූර්ය ධර්ම යුද්ධය ආරම්භ වෙන්න කලින් පිපෙන උදුම්බරා මල් වටේ මිනිසුන්ට ඒ තරම්ම ගානක් නොවෙනවා. නමුත් ඉතිහාසයේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ තුල ලියලා තියෙනවා, උදුම්බරා මල් පිපෙනවා නම් ලෝකයේ තුල ඒ කාලය සුභ කාලයක් වෙනවා කියලා. බුදුවරයෙක් පහළ වීමට නියමිතව පවතිනවා කියන අර්ථය උදුම්බරා මල් වල තියෙනවා. මේ එන්න ලෑස්ති වෙන්නේ සිහි කල්පනාව ලෝකෙට හඳුන්වා දෙන්න වෙනවා. පුරුදු කල්පනාවෙන් සියලු දෙනා ඉවත් වෙනව නම් ලොකු දෙයක් වෙනවා. නමුත් එහෙම මිනිස්සුන්ව පුරුදු කල්පනාවෙන් බච් කරන්න බැරි වෙනවා. පුරුදු කියන තැනට සිහිය යොදාගත යුතු වෙනවා. ඊට පස්සේ කල්පනා කරනකොට තමන්ට පෙර නොදෙනුණු, පෙර නැසුණු, පෙර නොදකපු කියන ත්‍රිත්වය දැනෙන්න ගන්නවා. පේන්න ගන්නවා, ඇහෙන්න ගන්නවා. උගත්කමට එහා ගිය ඥානය පහළ වෙනවා. ඉන්න තැන ඉන්නවයි කියලා හිතාගෙන හිටියට මිනිස්සු ඉන්න තැන හරියට දැනගෙන ජීවත් වෙන මිනිස්සු නොවෙනවා. ඉන්න තැන පුරුදුයි, පුරුදු නිසා මම වෙන දෙයක් කල්පනා කළ යුතුයි කියලා නිතරම ඉන්න තැන පුරුද්දට දාලා කල්පනාවකට යොමු වෙනවා. මම ඉන්නේ දැන් කාමරේ, මම ඉන්නේ දැන් ඇඳේ, මම ඉන්නේ දැන් ව්‍යාපාරික ස්ථානේ, මම ඉන්නේ ඔෆිස් එකේ, මම යන්නේ මේ ගමන කියලා පුරුද්දට කකුල් දෙක බාර දීලා, පුරුද්දට වාඩි වෙච්ච තැන බාර දීලා, පුරුද්දට හාන්සියලා ඉන්න තැන බාර දීලා, පේන ටිකත් පුරුදු තැනේ කියලා මිනිස්සු ජීවත් වෙන්නේ පේන තැන මකාගෙන. ඉන්න තැන පේන්නේ නැතුව ජීවත් වෙන මිනිස්සු මේ ලෝකයට අයිති මිනිසුන් නොවෙනවා. මේ ලෝකයට අයිති වෙන්නේ ඉන්න තැන ඇහෙන දැනෙන මිනිස් පමණක්. ඉන්න තැන පෙනෙන දැනෙන ඇහෙන මානය නොපෙනී ජීවත් වෙනවා නම් ඔවුන් මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු නොවෙනවා. ඔවුන් මිය ගියපු මිනිස්සු හැටියට නම් වෙනවා. ඔවුන් මිය ගියපු මිනිස්සු ජීවත් වෙනවායි කියලා හිතාගෙන හිටියට ඉන්නේ මැරිලා වෙනවා.
ජීවත් වෙනවයි කියලා හිතාගෙන හිටියට ඉන්නේ මැරිලා වෙන. හේතුව තමන්ට අයිති ශරීරයේ තියෙන තැන දන්නේ නැතිකම වෙන. තමන්ට අයිති ශරීරයේ තියෙන තැන දන්නේ නැතිකම වෙන. මෙතෙන්ට ස්ථාවර ස්ථානයක් බුදුවරයෙකුට යොමු කිරීමට හැකියාව තියෙන. ඉන්න තැනෙහි අයිතිය දෙන්න පුළුවන් වෙන්නේ ධර්ම දොරටුව විවෘත වුණොත් පමණක් වෙනවා. එතෙක් කිසිවෙකුට ඉන්න තැන අයිතිය ගන්න බැරි වෙන. කොච්චර මුදල් තිබුණත්, කොච්චර දුප්පත් වුණත්, කොච්චර භාවනා කරත්, කොච්චර පුත්පත් ධාරණය කරගෙන හිටියත්, ආචාර මහාචාර පදවීන් අරගෙන හිටියත් මිනිසුන්ට අයිති නැත්තේ ඉන්න තැන වෙනවා. කාලයකට සැරයක් ඉන්න තැන අයිති කරලා දෙන්න කෙනෙක් කෙනා. ඒ කෙනා ඉන්න තැන අයිති කරගන්නේ මෙහෙමයි කියලා ධර්ම දොරටුවක් තියෙනවා. මේ ධර්ම දොරටුවෙන් ලක්ෂ කෝටි ගණන් මිනිස්සු ඉන්න තැනටපත් වෙනවා. ඉන්න තැනටපත් වෙන සියලු දෙනා නිර්වාණයටපත් වෙනවා කියලා කියනවා. 180 වෙනි සිද්ධ වෙන්නේත් ඉන්න තැනටපත් වෙන එක වෙනවා. නමුත් මිනිස්සු ඉන්න දුර කොච්චරද කියලා කියන්න 180 බලන්නේ කියලා කිව්වට ඒක බලන්නේ නැතුව සංකේතට නිගහ දෙමි. තමන්ල දන්නවයි කියමි. තමන්ට සිහි කල්පනාව තියෙනවයි කියමි. පුරුදු කල්පනාවට වැටිලා ධර්ම දොරටුවට නිගහ දෙමි. තමන්ගේම නිර්වාණ දොරටුවට, ස්වර්ග රාජ්‍ය දොරටුවට, අල්ලා දේව රාජ්‍ය දොරටුවට නිගහ දෙමින් ඒ කට්ටිය සිහි කල්පනාව තියෙනවයි කියලා හිතාගෙන ගමනක් යනවා. නමුත් ධර්ම දොරටුව පහල කරගත්ත කෙනා කොහොමද මේක දෙන්නේ කියලා, මේක දෙන්න තියෙන අපහසුව මොන වගේද කියලා මුල් අධ්‍යයනයක් කරලා සියලු ධර්ම ග්‍රන්ථවලට පරිබාහිර ධර්ම දොරටුවක් තියෙනවා. අන්න එවන් ධර්ම දොරටුවක් එදා ගෞතමයන් වහන්සේ සතර සතිපට්ඨානයේ කියලා තියලා තියෙනවා. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසූ දහමක් ආකාරයට පස්වග මහණුන් එය ශ්‍රවණය කරලා පෙර නොදැක්ක, පෙර නාසපු, පෙර නොදනුණු තැනකටපත් වෙලා තියෙනවා. ඒ වගේම වර්තමානය තුලත් ඒ පෙර නොයසූ දහම බුදුන් කියපු ආකාරයට කියාගෙන යන කට්ටිය ඉන්නවා. ඒ කියාගෙන යන්නේ පෙර අහපු දහමක් වෙනවා. බුදුන් කිව්වේ කියන වෙලාවේ පෙර නාසපු එකක් වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා කියන්නේ පෙර නාසපු එකක් පෙර අහපු එකක් විදිහට වෙනවා. ඒවම් මේ සුතං කියන්නේ මේකට වෙනවා. අලුතෙන් ධර්ම දොරටුවක් විවෘත කළ යුතු වෙනවා. ඒ විවෘත කරන ධර්ම දොරටුවෙන් යලි මිනිසුන්ට නිර්වාණය පසක් කරගන්න පුළුවන් වෙනවා. තියෙන ත්‍රිපිටකයෙන්, ත්‍රිපිටකයේ කියවපුන්ගෙන්, ත්‍රිපිටකයෙන් ආචාර පදවි ලැබ ගතපුන්ගෙන් නිර්වාණය පසක් කරන්න බැරි වෙනවා. හේතුව ඒක පෙර අහලා තියෙන එකක්. පෙර අහලා තියෙන ඒවයි නිර්වාණය පසක් කරන්න බැරි වෙනවා. ඒක නිසා අනුත්තර සම්‍යක් සම්බෝධියට ගමන් කරන කෙනා කොහොමද මේක කළ යුත්තේ, කොහොමද මේක ලෝකෙට දියත් කළ යුත්තේ, මොන ආකාරයටද ගෙන යා යුත්තේ, එක සැරේට ලෝකෙට පිළිගන්නන්න පුළුවන් නම් හොඳයි කියලා තේරෙමින් වැඩේ පටන් ගන්න සුළු පිරිසකකින් මේ